අයිබුවන්, පින්බර රාත්‍රයක් උතුම් ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්නට සූදානම් වන මොහොතේ අපි ඔබට විශේෂයෙන් මතක් කරනවා මේ කියවෙන්නේ උතුම් වස්සාන කාලය. මේ වස්සාන කාලයේ ඔබ කරන පුංචිම පිනක් පවා මහත්ඵල මහානිශංස ලැබෙන පින් බවට පත් වෙනවා. ඉතින් ඔබටත් හැකියාව තිබෙනවා චීවර, සේනාසන, පිණ්ඩපාත, ගිලාන ප්‍රත්‍ය කියන මේ සිව්පසෙන් මහා සංඝරත්නය උදෙසා පූජාවන් පවත්වන්නට නෙතෆෙම් රේඩියෝව මෙවර කඨින මහා පුණ්‍යෝත්සව පවත්වන උතුම් තිස්ස මහාරාම මහාවිහාරයේහි සේනාසන පූජාවක් පවත්වනවා හා සමාන මහා පින්කමක් ඔබට සිදු කරන්න අවස්ථාව ලබා දෙන්න අපි සූදානම්. ඒ අසිරිමත් ධාතුන් වහන්සේ වඩා හිඳුවන ඒ ධාතු මන්දිරය සහ බුද්ධ මන්දිරයේ පියස්ස නිම කිරීම සඳහා අවශ්‍ය උළුකැට පූජා කරන්නට ඔබට හැකියාව තිබෙනවා. ඒ සඳහා ඔබ විමසීම් කරන්නට ඕනේ 0772-41-52-272 අංකෙන් අපි දර්ශනට කතා කරලා වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. එමනම් අපි නමස්කාර පූර්වක පාදාභි වන්දනෙන් ගෞරවනීය දේශකයන්න් වහන්සේට ආරාධනා කරනවා අදත් මේ ධර්ම දක්ෂිණා ධර්මානුශාසන අවපවත්වන්නට අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. ධම්මස්වාමි, ලෝකස්වාමි, භාග්‍යවතුන් වහන්සේටයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු ශාසන ආරක්ෂකීන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක, කාරුණික, ගුණගරුක පින්වත්නි, අද දවසේදී පින්තුන් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ
භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද මේ ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මදේශනාව සඳහා මා මාතෘකා වශයෙන් යොදා ගන්න කල්පනා කළා ඉතාම වටිනා කියන ධර්මකාරණාව. මේ දහම් කතාව සංග්‍රහ වෙලා තිබෙන්නේ ධම්මපදට්ඨ කතාවේ. එක්තරා කලෙක දෙවියන් අතරේ එක්තරා ප්‍රශ්න හතරක් පැන නැගුණා. ඒ දෙවිවරු එකිනෙකාගෙන් මේ නැගිච්ච ප්‍රශ්නයන් විමසන්න ගත්තා. ඒ එකිනෙකා අතර ඒ ප්‍රශ්න විසඳද්දී කවුරුවත් ඒ කිසිම ප්‍රශ්නයකට හරි පිළිතුරක් දුන්නේ නෑ. ඔවුන් ඔක්කොමලා කිව්වේ ප්‍රශ්න හතරට උත්තර හතර දන්නේ නෑ කියලා. ඊළඟට දැන් මේ දෙවියන් අතර විසඳගන්න බැරි ප්‍රශ්නය සතරවරන් දෙවියන් ළඟට අරගෙන යනවා. සතරවරන් දෙවිවරුත් එකිනෙකා අතරේ මේ ප්‍රශ්න සාකච්ඡා කළත් එක්කෙනෙකුටවත් නිවැරදි තීරණයකට එන්න බැරි වුණා. ඔවුන් හතර දෙනාත් මේ ප්‍රශ්න හතරට උත්තර දන්නේ නෑ. ඉතින් ඒ සතරවරන් දෙවිවරු ඒ දෙවියන්ට කියනවා දහසක් සක්වලවල් වලින් ඇවිල්ලා නගන දහසක් දෙනාගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න, එකවර පිළිතුරු දෙන්න මහ ප්‍රඥාවක් තියෙනවා ශක්‍ර දෙවියන්ට. ශක්‍ර දෙවියන් ළඟට අරගෙන යන්න කිව්වා. ශක්‍ර දෙවියෝ ওই ප්‍රශ්න හතර විසඳයි කියලා. ඉතින් දෙවිවරු ශක්‍ර දෙවියෝ ළඟටත් මේ ප්‍රශ්න හතර අරගෙන ගියා. දැන් මේ වගේ දේවල් සාමාන්‍යයෙන් අපේ ධර්මී යම් යම් තැන්වල සාකච්ඡා කරද්දි කියනවා මේ දෙවිවරු අතරේ මේ විදියට නැගෙන ප්‍රශ්න. දැන් ඔය මහා මංගල සූත්‍රයේ පවා පිංගතුනි දේශනා කරන්න හේතුනේ දෙවියෙක් නගපු ප්‍රශ්නයක් නිසානේ. මොකද දෙවියන් අතරේ දවසක් කතිකාවක් ඇති වුණා. මොනවද මේ මංගල කරුණු කියන්නේ? මොනවයින්ද යමක් සුබ වෙන්නේ? මංගල කියලා කියන්නේ සුබයි කියන එක. මොන වගේ කාරණාවල් නිසාද යමක් සුබ වෙන්නේ කියලා මේ දෙවියන් අතර ප්‍රශ්නේ නැගුණා. එතකොට එක්කෙනෙක් කියනවා මේ දේවල් දැක්කොතින් ඒව සුබයි. ඒව මංගල කරුණු. තව කෙනෙක් කියනවා නෑ, දකින දේවල් නෙවී සුබ වෙන්නේ, සුබ වෙන්නේ අහන දේවල් නිසා. එහෙම කරලා දැන් ඔන්න ඒ මංගලයේ සම්මත ඇසීම් ඔවුන් කියනවා. මෙන්න මේ වගේ හඬවල් ඇහුණොත්, මේ වගේ ශබ්ද ඇහුණොත් මේව සුබයි, මේව අසුබයි කියලා කියනවා. ඊළඟට තව කෙනෙක් කියනවා නෑ, ඒවත් මංගල කරුණු නෙවෙයි, දැනෙන දේවල් තමයි මංගල කරුණු කියලා. දැන් මේ විදියට දිට්ටි මංගල, සුත මංගල, මුත මංගල කියලා මේ යමක් සුබ වෙන දේවල් දෙවියන් අතරේ ওই විදිහට සාකච්ඡා වුණා. ඊට පස්සේදී මේ දෙවිවරු හරි තීරණයකට ආපො නැති නිසා ওই විදියටම ශක්‍ර දෙවියෝ ළඟට ওই ප්‍රශ්න අරගෙන ගියා. දැන් කාලෙන් කාලෙට පිංගුතුනි දෙවිවරු අතරේ ওই විදියේ පිංගුතුනි සාකච්ඡාවක් නැති වෙනවා. දැන් මේ කියන කාලේ ওই වගේ ප්‍රශ්නයක් මේ දෙවිවරු අතරේ ඇති වුණා. ඒ ප්‍රශ්න හතරක් සම්බන්ධයි. එතකොට ඒ දෙවියන්ට එකකටවත් පිළිතුරු දී ගන්න බැරි වුණා. ඊට පස්සේ තමයි සතරවරන් දෙවියන්ගෙන් උපදෙසින් ශක්‍ර දෙවියන් ළඟට ගිහිල්ලා මේ ප්‍රශ්න හතර යොමු කළේ. නමුත් ශක්‍ර දෙවියන්ටත් බැරි වුණා ඒ ප්‍රශ්න හතර විසඳන්න. නමුත් ශක්‍ර දෙවියෝ මෙහෙම කියනවා, පින්වත්නි, මේ ලෝකයේ අපි වැනි අයගේ ප්‍රශ්න විසඳන්න පුළුවන් එකම උත්තමයෙක් ඉන්නවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි, භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේට හැරෙන්නේ මේ ප්‍රශ්න හතරට විසඳුම් ලබා දෙන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ මම නම් දකින්නේ නෑ. ඒ නිසා මේ ප්‍රශ්න ටික අරගෙන අපි යමු උන්වහන්සේ ළඟට කියලා සාකච්ඡා කළා. ඉතින් අන්නේ විදියට ශක්‍ර දෙවියෝ මහත් වූ දිව්‍ය පිරිසක් සමග එදාම රාත්‍රියේ භාග්‍යවතුන් වහන්සේ ළඟට පිවිසිලා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ වන්දනා කරලා භාග්‍යවතුන් වහන්සේට මේ ප්‍රශ්න හතර ඉදිරිපත් කළා. එතකොට භාග්‍යවතුන් වහන්සේ විලාව කියනවා, පින්වත් ශක්‍රදේවේන්ද්‍රය, ඔබ ආයුතු තැනටම තමයි මේ ප්‍රශ්න හතර අරගෙන ආවේ විසඳ ගන්න. උන්වහන්සේ කියනවා, මම සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවටම පාරමී දම් පුරාගෙන මේ ලෝකේ සම්මා සම්බුද්ධ රාජ්‍ය ලැබුවේ නුඹ වෙන්නන්ගේ ප්‍රශ්නවලට උත්තර සපයන්නේ.
ඒ නිසා නුඹ පැමිණිය යුතු තැනටම තමයි මේ ප්‍රශ්න හතර අරගෙන පැමිණිලා තියෙන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ ශක්‍ර දෙවියන්ට ප්‍රකාශ කරනවා. එහෙම ප්‍රකාශ කරලා භාග්‍යවතුන් වහන්සේ මේ ප්‍රශ්න හතර විසඳනවා. මොකද මේ ප්‍රශ්න හතර? ඔන පළවෙනි ප්‍රශ්නේ තමයි, ස්වාමීනි, මේ ලෝකේ විවිධ දානයන් තියෙනවා. දැන් දස දාන වස්තුම කියලා එකක් තියෙනවනේ. ආහාර, පාන, යාන, වස්ත්‍ර, ඔය ආදී වශයෙන් දස දාන වස්තුම තියෙනවා. ඒ සියල්ලටම තමයි මේ දාන කියලා කියන්නේ. එතකොට ශක්‍රදේවිය අහනවා, ස්වාමීනි, මේ ලෝකේ විවිධ දාන වර්ග තියෙනවා. ආහාර දන් දෙනේවා, පාන වර්ග දන් දෙනේවා, වස්ත්‍ර දන් දෙනේවා, යානාවන් දන් දෙනේවා, බෙහෙත් දන් දෙනේවා. ඔය වගේ ස්වාමීනි විවිධ දාන වර්ග තියෙනවා. ස්වාමීනි, මේ සියලු දානයන් අතර ශ්‍රේෂ්ඨතම දානය මොන දානේද කියලා, උසස්ම දානය මොන දානේද කියලා අහනවා, මහත් වූ පින් වැඩෙන දානය මොන දානේද කියලා අහනවා. ඒ වෙලාවේ භාගතුන් වහන්සේ පිළිතුරු දෙනවා, ශක්‍රදේවේන්ද්‍රය, සබ්බ දානං ධම්ම දානං චිනාති, මේ ලෝකයේ සියලු දානයන් පරදන උතුම්ම දානය එකම දානියයි, ඒ තමයි ධර්ම දානයම පමණයි. අන් කිසිදු දානයක් භාගතුන් වහන්සේ කියනවා මම දකින්නේ නෑ. ධර්ම දානයම පමණයි මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම දානය බවට පත් වෙන්නේ. ඒ ධර්ම දානය කියන එකේ ප්‍රමාණය කොයි වගේද කියලා පින්වතුනි භාග්‍යතුන් වහන්සේ විස්තර කරද්දි කියනවා, පින්වත්නි, යම් කිසි කෙනෙක් මේ සක්වල ගැබ මුළුල්ලෙහි බඹලොව දක්වාම ධනහිසින් ධනහිස ගාව ගාවා අතරක් නැතුව බුදුවරු, පසේ බුදුවරු, මහරහතන් වහන්සේලා වඩම්මවලා යම් කිසි කෙනෙක් යම් දානයක් දුන්නොත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, ඒ සියලු දානයට වඩා ධර්ම දානය උසස්. හිතන්නකෝ, මේ සක්වල ගැබ පුරාවටම බඹලෝ දක්වාම මේසා විශාල ප්‍රදේශයක මේ උත්තමයන් වහන්සේලා වඩම්මවලා සිවුරු දන් දුන්නත් ඒ සියලු දානයට වඩා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, ධර්ම දානය මේ ලෝකේ උතුම්ම දානයක් බවට පත් වෙනවා කියලා. එයි පින්වතුනි, ඒකෙතන විශේෂත්වය. දැන් තවත් උදාහරණයක් මෙතන කියනවා, අපි ඒකත් සාකච්ඡා කරලිමු. යම් කිසි කෙනෙක් නොයෙක් නොයෙක් ආකාරයේ ආහාර පානයන් හෝ වේවා, බෙහෙත් හෝ වේවා, මේ සියල්ල දන් දෙනවා. අනුරාධපුර මහමෙහෙර වගේ සිය දහස් ගණන් වෙහෙර විහාර හදලා පූජා කරනවා. ලෝවා මහාපාය වගේ සංඝාරාම සිය දහස් ගාණක් හදලා පූජා කරනවා. අනේක් පිටු සිටුතුමා හදපු ජේතවනාරාමයේ වගේ සිය දහස් ගාණක් විහෙර විහාර හදලා පූජා කරනවා. නමුත් යමෙක් ඔය වගේ සියල්ල කළත් ධර්ම දානීය තරම් ශ්‍රේෂ්ඨ දානයක් බවට පත් වෙන්නේ නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ධර්ම දානය කියන එක ඒ තරම් සුවිශේෂී දානයක් බවට පත් වෙනවා. පිඟුතුනි, ඇයි මේ ධර්ම දානේ මේ තරම් උසස් දානයක් බවට පත් වෙන්නේ? දැන් හිතලා බලන්නකෝ, කවුරු හරි කෙනෙක් ආහාරමේ දානයක් දෙනවා. අපි හිතමු එක හාමුදුරු නමකට කියලා ඔන්න ආහාරමේ දානයක් දෙනවා. අපි හිතමු තව කෙනෙක් තව හාමුදුරු නමක් වඩම්මල බණක් කියවනවා. අපේ පිඟුතුන් කල්පනා කරලා බලන්නකෝ, ඔය දෙකෙන් වැඩිපුරම වෙහෙස වෙන්න ඕන මොකටද? දානයටද? එමෙ නැත්තම් ධර්ම දේශනාවට? දානයට. ඇයි? පහු කලින් දවසේ ගිහිල්ලා දානයට අවශ්‍ය කරන කලමනා සූදානම් කරගෙන ඇවිල්ලා උදේම නැගිටලා ඒ දානයේ පිළිල කිරීම කටයුතු සිද්ධ කරලා පිඟුතුනි හාමුදුරුවරු අඩම්මවලා දන් පැම් පූජා කරනවා කියන කාරණාව බොහොම දුෂ්කරයි. එක වීරියෙන් කරන්න ඕන එක. නමුත් පිඟුතුනි ධර්ම දේශනාවක් කරන එක, හාමුදුරු නමකට ආරාධනා කරලා ආසනයක් පනවලා ඒ හාමුදුරුව වැඩියෙන් පස්සේදි දේශනාව පටන් අරගෙන නිමා වෙන්නේ තියෙන්නේ. එතකොට අර තරම් කැපකිරීමක් ඒක වෙනුවෙන් කරන්න ඕන නෑ. එතකොට පිංගුතුනි හිතන්ඩ, යම් කිසි කෙනෙක් ඔන්න ඔය විදියට එක හාමුදුරු නමක් නෙවෙයි, මෙතන පළවෙනි උදාහරණ දැක්වේ මොකද්ද? සක්වල ගැබ පුරාම බඹලොව දක්වාම ධනහිසින් ධනහිස ගෑවෙන පරිදි අතරක් නැතුව
බුදුවරු පසේ බුදුවරු මහරහතන් වහන්සේලා වඩම්මවල යම් කෙනෙක් නොයෙක් නොයෙක් ආහාර පානයන්ගෙන් දන් දුන්නත් ඒ බඹලොව දක්වාම සිවුරු ගොඩ ගහලා පූජා කළත් ධර්ම දානයක තරම් ආනිසංසයක් ගන්න බෑ කියලා කියන්නේ. ලෝවා මහා පාය කොච්චර විශාලද? ජේතවනාරාමයේ කොච්චර විශාලද? ඒ සියල්ලටම වඩා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මොකද්ද? ධර්ම දානය උසස්. ධර්ම දානයයි උතුම් දානයක් බවට පත් වෙන්නේ. ඇයි පින්වතුනි ධර්ම දානය උතුම් දානයක් වෙන්නේ? පින්වතුනි මේ ලෝකයේ මේ භෞතික දේවල් වලින් යම්කිසි කෙනෙකුට උපකාරයක් කළොත් ඒ කරන ලද උපකාරය මෙලොව ජීවිතේ යහපතට පමණයි හේතු වෙන්නේ. පරලොව ජීවිතේ යහපතට හේතු වෙන්නේ දෙන කෙනාට පමණයි. ඒතර යාට සංසාරයේ ජීවිත ගණනාවක් යනකන් සුගති සම්පත් ලබන්න පුළුවන්. හැබැයි ඉතින් පින්වතුනි හිතන්නකෝ ඒ දුන්නු දාණේ ආනිසංසට ඉවර වෙච්ච ගමන් මොකද වෙන්නේ? ආයමත් කර්මානුරූපීව ආයමත් ඒ කෙනා ඉතින් පහළට වැටෙනවා. නමුත් පින්වතුනි ධර්ම දේශනාවක් කළොත් පින්වතුනි ඒකේ ලාභය මොකද්ද? ඒ දේශනාව කරන කෙනා විතරක් නෙවෙයිනේ දේශනාව අහන්නේ. ඒ දේශනාව පින්වතුනි මේ ලෝකේ සත්‍යෝ කී දෙනෙක් අහයිද? කී දෙනෙක් පින්වතුනි ඒ දේශනාව ශ්‍රවණය කරයිද? දෙවිවරුම කී දෙනෙක් පින්වතුනි දේශනාවක් අහයිද? එතකොට බලන්න එක දේශනාවක් ඔය විදියට පින්වතුනි කීප දෙනෙක් ශ්‍රවණය කරලදී ඒ අය කී දෙනෙක් පින්වතුනි තමන්ගේ හිත ධර්මීය තුල හිත පිහිටුවයිද? යම් කිසි කෙනෙකුගේ හිත ධර්මී පිහිටෙවොත් ඒ කෙනාගේ ජීවිතය වෙනස් කරන්න පුළුවන්. හැබැයි ඕක පින්වතුනි ආහාරමේ දානයකින් කරන්න බෑ. මොකද කෙනෙක් කන්න දුන්නා ඒ කෙනා කෑවා, එහෙම නැත්නම් කෙනෙක්ට අනුග්‍රහ කරන්න දානය බෙදවනවා, ඒක එච්චර එතනින් ඉවරයි. හැබැයි ඒක යාගේ නුවණ වැඩෙන්න හේතුවක් බවට පත් වෙන්නේ. ඒතර පින්වතුනි ඒ කෙනාගේ මේ නුවණ හරියට වැඩුණොතින් තමයි ඒ කෙනාට සංසාරයට මහත් උපකාරයක් වෙන විදියට කටයුතු කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ. ඒතර අන්න ඒක කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ ධර්මදේශනාවකින්. ධර්ම දානය කියන එක මේ ලෝකයේ උතුම්ම දානයක් බවට පත් වෙන යාගේ නිසායි. යම් කිසි කෙනෙක් පින්වතුනි හරියට ධර්මීය ශ්‍රවණය කළොතින් ඒකින අසද්ධාවන්තෙක් නම් සද්ධාවන්තෙක් කරනවා. ඒකින දුස්සීලෙක් නම් සීලවන්තෙක් කරනවා. ඒකින ලෝභී පුද්ගලෙක් නම් ත්‍යාගවන්තෙක් කරනවා. ඒකින දුෂ්ප්‍රඥෙක් නම් ප්‍රඥාවන්තෙක් කරන්න තරම් පින්වතුනි මේ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනයේ ශක්තියක් තියෙනවා. ඒ බුද්ධ වචනයේ ඒ තරම් ශක්තියක් තියෙනවා. එතකොට පින්වතුනි යම් කිසි කෙනෙක් නිවැරදිව ඒ ධර්මය අහලා ඒ කිනායක වඩන්න පටන් ගත්තොත් පොරොන්දු වෙන්න පුළුවන් ඒ කිනාගේ සිත සකස් කරගන්න පුළුවන් කමක් ලැබෙනවා කියලා. ඒක පින්වතුනි මහා ප්‍රාතිහාරයක් වගේ. දැන් හිතලා බලන්න පින්වතුනි මේ ධර්මය කියන එක මේ ලෝකේ කොයිතරම් උසස්ද කියලා කියන්නේ අපේ පින්වතුන් හිතලා බලන්න මේ ධර්මාශෝක මහ රජුරෝ ඒසා විශාල පින්කම් ගොඩක් කරගත්තේ මොකක් නිසාද? බණ අහලා. අනේපිඩු මහ සිටුතුමා ඒසා විශාල පින්කම් ගොඩක් කරගත්තේ මොකක් නිසාද? බණ අහලා. දුටුගැමුණු රජතුමා ඒසා විශාල පින්කම් ගොඩක් කරගත්තේ මොකක් නිසාද? බණ අහලා. ධර්ම ශ්‍රවණය කරපු නිසායි ඒ හැම දිනාටම පින්වතුනි හිත ඒ විදිහට සකස් කරගෙන ඒ අයට බොහෝ පින් දහම් කරගන්න පුළුවන් කමක් ලැබුණි. සිත සකස් වෙන්න නම් ධර්ම ශ්‍රවණය කළ යුතුමයි. මම මේකට පොඩි උදාහරණයක් කියන්නම්. මේ ධර්මීය කියන එක කොයිතරම් බලවත්ද? ධර්මීය කියන එක මේ ලෝකේ කොයිතරම් ශක්තියක් තියෙනවාද කියන කාරණාව පෙන්වන්න. අන්න බලන්න අපේ පින්වතුන් භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනයක තියෙන ශක්තිය මොන වගේද කියලා.
එකට හොඳම උදාහරණය තමයි සුතසෝම ජාතකේන පෝරිසාදයාගේ කතාව. පෝරිසාදයා කිව්වට ඔහු කලින් බරණැස් රටේ බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ. මේ රජ්ජුරුවන්ගේ ළඟ එක පුරුද්දක් තිබුණා. ඒ තමයි තමන්ගේ රාජ භෝජනියට හැමදාම මොනවහරි මස් රසයක් එකතු කර ගැනීම. හැමදාම කනකොට මොනවහරි මස් වෙන්ජනයක් ඕන. ඉතින් අරක් කැමියත් මේක දන්න නිසා අරක් කැමිය කරන්නේ හැමදාම තමන් රජ්ජුරුවන්ට හදන භෝජනයේදී මොනවහරි මස් වෙන්ජනයක් හදනවාමයි. දවසක් අරක් කැමියා රජුට පිළියෙල කරන්න ගෙනල තිබිච්ච එක මස් කෑල්ලක් කුස්සියේ තියලා තිබිද්දී දන්නේම නැතුව බල්ලෙක් ඇදගෙන ගිහිල්ලා කාලා. දැන් ඉතින් රජ්ජුරුවන්ට පිහින්න මස් නැති නිසා අරක් කැමියා නගරෙට ගියා මස් හොයාගෙන. නමුත් එදා කොහේවත් නගරේ මස් නැහැ. ඒකට හේතුව තමයි පින්වතුනි එදා දවස හඳුන්වල තියෙන්නේ මාඝාත කියලා දවසක්. මොකද පිඟුතුනි මේ මාඝාත කියලා කියන්නේ? ඒකේ කියන්නේ අදහස තමයි සත්තු මරන්නේ නැහැ කියල එක. පිඟුතුනි ඒ කාලේ අර අපේ පොයේ දවස වගේ මිනිස්සු ප්‍රතිපත්තියක් හැටියට කරගෙන ගිහිල්ලා තියෙනවා සත්තු මරන්නේ නැහැ කියන එක. මාසයකට එක දවසක් සත්තු මරන්නේ නැහැ. ඒ නිසා තමයි මේ දවසේ සත්තු මරන්නේ නැත්තේ. ඒ නිසා තමයි කොහෙවත් සත්තු නැත්තේ. ඉතින් එදවස සත්තුන්ව මෙරුවට ඉතින් කලින් දවසේ මරපු සත්තුන්ගේ මස් ඇතිනි. එහෙමත් නැහැ. ඒකට හේතුව තමයි පින්වතුනි ඒ කාලේ මිනිස්සු සතෙකුගේ මාංශයක් අනුභවයට අරන් තියෙන්නේ එදා දවසේ මරපු සතුකගේ මස් පමණයි. ඒතකොට සමහර කෙනෙකුට කියන්න පුළුවන් ඉතින් එහෙනම් ඒ කාලේ මිනිස්සු මේ ආහාර කල් තබා ගැනීමේ ක්‍රමවේද නොදන්නා කම නිසා එහෙම දෙයක් වුණා කියලා. නෑ පින්වතුනි. ඒ කාලේ ඊටාම දියුණු යුගයක්. සාමාන්‍යයෙන් පින්වතුනි අපි සඳහන් කරන විශේෂ කාරණාවක් තමයි මේ ආහාර කල් තබාගෙන අනුභව කරන්නේ නොදියුණු සමාජයක කියලා. ඉතින් ආහාර කල් තබාගෙන අනුභව කරන්නේ ආහාර අරුබුදයක් තියෙන කාලවල. ආහාර හිඟ කාලවල. ඉතින් ඒක මේ දියුණු සමාජයක ලක්ෂණයක් නෙමෙයි නොදියුණු සමාජයක ලක්ෂණයක් හැටියට තමයි හඳුන්වලා තියෙන්නේ. අපි නම් ඒ වගේ දේවල් සලකන්නේ මේ දියුණු සමාජයක ලක්ෂණ හැටියටනේ. නෑ පිඟුතේ ඒව නොදියුණු සමාජයක ලක්ෂණ හැටියට තමයි නම් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ කාලේ මිනිස්සු පිඟුතුනි මේ අද දවසේ මරපු සතෙකුගේ මස් විතරේ අනුභව කරලා තියෙන්නේ. ඉතින් අර මාඝාත කියන දවසේ මරන්නේ නැති නිසා එදාට මස් නැහැ. ඉතින් කලින් දවසෙත් මස් එදවසිම ඉවර වෙන නිසා ඉතුරු වෙන්නේත් නැහැ. ඉතින් දැන් අරක් කැමියා මේක දැනගෙන හොඳටම බය වුණා. මොකද තමන් දන්නව රජ්ජුරුවන්ට අද මේ භෝජනේ පිළිගන්නේ නැති වුණොත් තමන් ජීවත් වෙන අන්තිම දවස අද. ඒ නිසා අරක් කැමියා මොකද කළේ? මරණයට තියෙන බයත් ජීවිතයට තියෙන ආසාවත් නිසා එදා පින්වතුනි අමු සොහොනට ගිහිල්ලා ඒ සොහොනින් මස් කෑල්ලක් අරගෙන ඒක ගෙනල්ල පිස්සා. එදා ගෙනල්ල දාපු මලමිනියකගෙන් මස් කෑල්ලක් කපාගෙන තමයි යුවේ. ඒක රජ්ජුරුවන්ට පිළිගැන්නුවා. දැන් රජ්ජුරුවන්ට මිනී මස් දුන්නා කියලා දන්නේ තමන් විතරයි. සාමාන්‍ය මේ රජ්ජුරුවන්ගෙත් එක පුරුද්දක් තියෙනවා. ඒ තමයි භෝජනාගාරයට ගියයින් පස්සේදී මුලින්ම කරන්නේ මස් භාජනයේ මස් කෑල්ලක් අරගෙන මුවට දාගන්නවා. ඉතින් රජ්ජුරු එදත් පුරුද්දට අර මස් භාජනයේ මස් කෑල්ලක් අරන් මුවට දාගත්තා. රජ්ජුරුවන්ගේ දිවගමී මස් කෑල්ල ගෑවෙනකොට රජ්ජුරුවන්ගේ සද්දහසක් රසනහර පිනා ගියා. මේ කාරණාව නිසා පිඟුතු රජ්ජුරුවන්ට
අදහගන්න බෑ මොනවදමි උයල තියෙන මස් වර්ගය කියලා. ඉන්සා රජ්ජුරු අරක්කෙමිය ගෙන්නවල ඇහුවා මොනවද අද හදලා තියෙන මස් වර්ගය කියලා. එතකොට අරක්කෙමිය කියනවා මහරජ විනද මස්ම තමයි අදත් ඇදිවේ. එතකොට රජ්ජුරු අහනවා ඇයි එතකොට මේ අද මේ මස් රසේ වැඩි කියලා. මේ මස් වෙන්ජනේ අද රස වැඩියයි කියලා අහනවා. එතකොට දින අරක්කෙමිය කියනවා මහරජ විනද හදපු මස් වෙන්ජනේම තමයි අදත් හැදුවේ. නමුත් මහරජ මම අද ටිකක් මස් වෙන්ජනේ කලින් දවස් වලට වඩා වෙනස් විදිහට ඉක්ව හැදුවේ. ඒ නිසා තමයි මහරජ ඔබතුමාට ඔය රස වැඩි වගේ දැනෙන්නේ කියලා කිව්වා. නමුත් එහෙම කියනකොට රජුරු දැනගත්තා මේ මිනිස්සයා මේ කියන්නේ බොරු. ඒ නිසා රජුරු අරක්කෙමිය බයටපත් කරවමි කඩු අතට අරගෙන ඇහුවා ජීවිතේ පිළිබඳ ආසාවක් තියෙනවා නම් මට ඇත්ත කියන්න කියලා. ඒ වෙලාවේදී බියටපත් වෙච්ච අරක්කෙමිය රජුරුවන්ට තමන්ගේ සියලුම කතාව කියලා අද උයපු මස් වර්ගය කිව්වා. රජුරුවන්ට කිව්වා ඒ නිසා මහරජ මම අද මිනි මස් හැදුවා කිව්වා. දැන් උන රජුරෝ දැනගත තමන් අද මේ කන්න ගති මිනි මස් කියලා. හිතන්නක බින්ගුතුනි එක දැනගත්තම කොයිතරම් පිළිකුලක් ඇති වෙන්න ඕනද? දැන් කැලක් මෝටර් දාගෙනනේ තියෙන්නේ. කොයිතරම් කේන්තියක් යන්න ඕනද? අපේ බින්ගුතුන් දන්නවද? එහෙම කිව්වෙන් පස්සේ රජ්ජුරුව අරක්කෙමියට මොකද කිව්වේ කියලා. අරක්කෙමියට කියනවා හොඳයි එහෙනම් අද ඉඳලා නුඹ මගේ භෝජනයට පිළිගන්වන්න කිව්වා මිනි මස්ම විතර. රජ්ජුරුව කියනවා මට හෙට ඉඳලා අනිවාර්යයෙන්ම මිනි මස් ව්‍යංජනයක් හදන්න කිව්වා. අපේ පිංගුතුන් හිතන්ඩ එක මිනි මස් කෑල්ලකින් රජ්ජුරුවන්ට මේ තරම් මේ මිනි මස් වලට ආසාවක් ඇති වුණේ මොකක්ද කියලා. ඒකට හේතුව තමයි මේ රජ්ජුරුවෝ මීට ජීවිත 500ක් පුරාවටම යක්ෂයෙක් වෙලා තමයි ඉපදිලා තියෙන්නේ. අන්නේ උප්පත්ති ස්වභාවය නිසා තමයි ඒ විදිහට දෙයක් සිද්ධ වුණේ. ගොදෙරේ යක්ෂාත්මවල මිනි මස් කාලා කාලා ඒ පුරුද්දට මේ ජීවිතේ මේ රජ වුණාම මිනි මස් වලට එච්චර ආස වුණා. ඉතින් ඒ වෙලාවේදී අරක්කෙමි අහනවා මහරජ මං කොහෙන්ද හැමදාම මිනි මස් හොයන්නේ? මිනි මස් මට හොයාගන්න අමාරුයිනේ. එතකොට රජ්ජුරුව කියනවා හොඳයි මම දවස ගාන හිරගෙදරින් එක හිරකරුව ගාන මරමරෙවන්න. නුඹේව පිහල දෙන්න කිව්වා. අරක්කෙමි ඒක පිළි අරගෙන මාලිගාවට ගියා. ගිහලා දැන් රජ්ජුරුව දවස ගාන මිනිස්සු මරමර යවනවා. වැරදිකරුවෝ නැති වෙනකොට සුළු වැරද්දට පවා අහුවෙන ඇයට මේ දඬුවම හැටියට දුන්නේ ගෙලසිඳින්න කියලා. ඉතින් දැන් ඔහොම ඉන්නකොට දැන් හැමදාම හිරගෙදර හිරකරුවොත් නැහෙනේ. එහෙම නැති දවස්වලට මේ අරක්කෙමිය කරන්නේ තනි පංගලම යන මිනිස්සු හොය හොය ගිහිල්ලා ඒ අයව මරමර දෙනවක් රජ්ජුරුවන්ට පිළිල කර කර. දැන් අර මුල කාරණාව මිනිසුන්ට එච්චර නොදැනුණාට මේක ටිකක් මිනිසුන්ට දැනෙන්න පටන් ගත්තා. මොකද උදේ එළියට බැහැපු තාත්තා ගෙදර ආවෙනේ. උදේ එළියට බැහැපු අම්මා ගෙදර ආවෙනේ. එළියට ගිහින් එන්නේ කවපු පුතා ගෙට ආවෙනේ. එළියට ගිහින් එන්නේ කවපු දුව ගෙට ආවෙනේ. ඒ නිසා ඒ අය රජ්ජුරුවන්ට දවස ගාන පැමිණිලි අරගෙන ආවා අපේ ගමේ මිනිස්සු මරාගෙන කන යක්ෂයෙක් ඉන්නවා ඔහු අල්ලන්න කියලා. නමුත් රජ්ජුරුව මේ සිදුවීම සියල්ල දන්න නිසා රජ්ජුරුව නෙවෙයි පිළිබඳව කිසිම උත්තරයක්වත් දුන්නේ. ඉතින් රජ්ජුරුව මේ ජනතාවගේ වචනිය නොසලකන නිසා ඔවුන් ගිහලේ පණිවිඩය ගිල සේනාධිපතිතුමාට කිව්වා. සේනාධිපතිතුමා චරපුරුෂු ටිකක් අරගෙන ගිහිල්ලා උපාය දූතේ කරහා ඔන අරක්කෙමියව අල්ලගත්තා.
හැත්තේ අරක්කැමි අල්ලගෙන මේ අරක්කැමියගෙන් බය කරලා විස්තර අහනකොට තමයි අරක්කැමී බය වෙලා සියලු විස්තර සංගවන්නේ නැතුව සේනාධිපතිතුමාට කිව්වේ. ඒතර දැනගත්ත මේ මස් ගෙනියන්නේ රජුරවන්ට පිහලා දෙන්න. ඉතින් සේනාධිපතිතුමා මේ කතාව අරගෙන ගිහින් රජුරවන්ට කිව්වා. සැවැද මහරජ නුඹ මේ මිනි මස් කන්න ආසයි කියන්නේ. රජුරු බොරු කියන්නේ නේ. රජුරු ඒ කතාව පිළි අරගත්තා. රජ්ජුරුව පිළි අරගත්තම සේනාධිපතිතුමා නොයෙක් නොයෙක් කරුණු කිය කිය මේ මිනිමස් කෑමේ ආදීනව වෙන්නලා දුන්නා. ඒවයි විපාක කියලා දුන්නා. නමුත් රජ්ජුරුව නෙවෙයි ඒ එකඳු වචනයකට පින්වතුනි යට වුණි. රජ්ජුරුව ඒ කියන සෑම කතාවකටම මොකාක්hari විරුද්ධ කතාවක් කියනවා. එහෙම කියලා මේ මිනිමස් කෑමේ වටිනාකම සේනාධිපතිතුමාට කියනවා. ඉතින් දැන් රජ්ජුරුව මේකට එකඟ වෙන්නේ නැහෙනේ මිනිමස් කන්න නැතු ඉන්නවා කියලා. අන්තිමට සේනාධිපතිතුමාට බැරිම තැන කියන්නුනා මහරජය මේ රටේ මිනිස්සු මරාගෙන කන මිනි මරුවෙකුට මේ රාජ්‍ය රජකම් කරනවට මිනිස්සු කැමති නැහැ. එනිසා ඔබතුමාට මේ මිනිමස් කන එකෙන් වළකින්න බැරි නම් අදම මේ රාජ්‍ය දාලා ඔබතුමා යන්න කිව්වා. අපි වෙනතුන් හිතන්නේ දැන් කොච්චර විශාල සම්පත්තියක්ද රජුරවන්ට තියෙන්නේ. ඉතින් මේ සම්පත්තිය දාලා රජුරවන්ට යන්න කිව්වා. පිටුතර රජුර මොකද දනවද කලේ? රජුරුව බරණැස් රටයි රටේ රජකමයි සියලු සැප සම්පතුයි අඹදරුවෝ එක්කම අතහැරලා එක කඩුවකුයි වළඳකුයි අරක් කැමියවේ විතරක් අරගෙන මහවණියට ගියා. දොරිතනක පිංගුතුනි මිනිමස් කණ්ඩ තින ආසාව කොච්චරද කියලා. දැන් යව්වට වේලෙන වැස්සට තෙමෙන කිසිම සැපක් කියන නාමයක් වන්න නැති මේ මහවණියට ගියා මිනිමස් කනවා කියන අදිෂ්ඨානි. ඉතින් එහෙම ගිහිල්ලා රජ්ජුරුව පිංගතුනි කැලේ තනිපංගලෙම ඇවිදින මිනිස්සු මරමර ගෙනල් අරක්කෙමියට දෙනවා. අරක්කෙමිය ඒව උය උය රජ්ජුරුවන්ට පිළිගන්වනම දවසක් පිංගතුනි අරක්කෙමියට මේ රජ්ජුරුවන්ට මිනිස්සේ කල්ලගන්න බැරි වුණා. ඉදිරිවස බඩගින්නත් ඉවස ගන්න බැරි නිසා රජ්ජුරුව මොකද කළේ? අරක්කැමියවත් මරාගෙන කෑවා. ඉතින් අන්නේ වෙලාවේදී රජ්ජුරුව තනි වුණා. ඊට පස්සේ තමයි රජ්ජුරුවන්ව හඳුන්වන්න පටන් ගත්තේ පෝරිසාදියා කියලා. දැන් පෝරිසාදියා ওই විදියට තනියෙන් මිදගෙන මිනිස්සු මරමර කනවා. නමුත් එක්තරා දවසක මේ පෝරිසාදයේ කකුලේ උලක් ඇනිනවා. ඒ තුවාල වේදනාවෙන් පෝරිසාදයා නුග ගහක් ළඟට ගිහිල්ලා ඒ නුග ගහේ ඉන්න නුග දෙවියන්ට බාරයක් වෙනවා. දින හතක් ඇතුළත මගේ මේ තුවාලේ හොඳ කරලා දුන්නොත් කුමාරවරු සිය දිනේ කරගෙන ඇවිල්ලා මම බිලි පූජාවක් කරනවා කියලා. කුමාරවරු 101ක් අරගෙන ඇවිල්ලා මම බිලි පූජාවක් කරනවා කියලා පොරොන්දු වුණා. ඉතින් ඒ වෙලාවේදී දවස් 7ක් මේ නුගගහ ළඟට වෙලා පෝරිසාදයා හිටියා. දවස් 7ක් යනකොට පින්වතුනි තුවාලේ හොඳ වුණා. දැන් පෝරිසාදයට හිතෙනවා මේක මේ දේවතානුභවයකින් තමයි සිද්ධ වුණේ. ඉතින් ඊට පස්සේදී පෝරිසාදයා දැන් බාර උප්පු කරන්න එපේ. ඒ නිසා රජවරු සිය දිනේ කල්ලගෙන ආවා. 101 වෙනියට අල්ලගෙන ඉන්න කෙනාව තමයි සුතුසෝම රජ්ජුරුව. ඇතරම සුතුසෝම රජ්ජුරුව කියලා කියන්නේ අපේ මහබෝසතන් වහන්සේට. දැන් මේ වෙනකොට මුළු රට පුරාම පැතිරිලා ගිහිලා තියෙන මේ ආරංචිය මේ රාජකුමාරවරු වතුරු දහන් වෙනවා කියලා. එනහස වෙනදටත් වඩා
වැඩි ප්‍රමාණයකින් රජ්ජුරුවන්ගේ ආරක්ෂාව තර කළා. ඒ ආරක්ෂක සෙබළු. එනිසා මේ රජ්ජුරුවන්ගේ ළඟට ඇතුල් වෙනවා කියන එක ලීසි දෙයක් නෙමෙයි. ඉතින් ඒ වෙලාවේදී පෝරිසාදියත් කලින් රජෙක් නිසා පෝරිසාදියා දන්නවා මේ රාජ්‍ය රහස්. එනිසා පෝරිසාදියා දන්නවා රජ්ජුරුවන්ට මොනතරම් ආරක්ෂකයෝ හිටියත් රජ්ජුරුවන්ට කිසිම ආරක්ෂාවක් නැති තැන තමයි රජු නාන පොකුණ. මොකද ආරක්ෂාව තියෙන පොකුණ වටේට පොකුණේ ඇතුලේ කවුරුවත් බැහැලා රජ්ජුරුවන් ආරක්ෂා කරන්නේ නැහැ. යන්නේ කාරණාවෙන් පෝරිසාදියා හිතනවා පොකුණේ බැහැල හිටියොත් රජ්ජුරුවන්ව අල්ලගන්න පුළුවන්. තේහෙම කියලා මේ පෝරිසාදියා මොකද කළේ? හෙට හවස නාන්නින් රජ්ජුරුවන් අල්ලගන්න අද හවස ගිහිලා රජු නාන පොකුණට බැහැල හිටියා. පොකුණට බැහැලා දී යට කිමිදලා නිලුම් පාතකේ මුහුණවාගෙන තමයි හිටියේ. ඒ පහුවෙනදා නාන්නින් රජු අල්ලගන්න. ඉතින් ඒ වෙලාවේදී රජ්ජුරුව පොකුණට බැස්සම පොකුණ යටින් මේ පෝරිසාදියා ඇවිල්ලා රජ්ජුරුවන්ගේ දෙක කුලෙන් අල්ලගෙන උරයක් මත තියාගෙන ගංගියුරට පැනලා සෙබළුන්ගේ කරවල් මතට, ඇතුන්ගේ අශ්වයන්ගේ පිටවල් මතට, ඒ වගේම රතවල මුදුන් මතට පය තබලා පොකුණු ප්‍රාකාරයෙන් එළියට පැනලා පිඟුතුනි දුවගෙන ගියා. ඉතින් සේනාව සංවිධානයේ වෙනකොටම පෝරිසාදියා රජ්ජුරුවත් අරගෙන පලා ගිහලා ඉවරයි. ඉතින් මෙතනත් මේ විශේෂ කාරණාව පැහැදිලි කරලා තියෙනවා. සාමාන්‍යයෙන් පිංගතුනි රජ්ජුරුවන්වත් කරේ තියාගෙන තමයි දැන් මේ පෝරිසාදියා දුවන්නේ. ඒතර හිතන්නකෝ මොනතරම් කාය බලයක් මේ පෝරිසාදියාට අවශ්‍යයිද? අපි වින්තුන් දන්නවද ඒ තරම් විශාල කාය බලයක් මේ පෝරිසාදියාට ලැබිලා තියෙන මොකක් නිසාද කියලා? වෙන මොකුත් නිසා නෙවෙයි පිංගතුනි. පසේ බුදුරජාණන් වහන්සේ නමකට පෙර ජීවිතයක කිරිබත් දන් දීලා කරපු පුණ්‍ය කර්මයක් නිසා. ඒතර හිතලා බලන්න මේ කිරිබත් දානයේ තියෙන විශේෂත්වය තේජස් බව ලබන්න කරන පුණ්‍ය කර්මයක්. දැන් තව උදාහරණයක් හැටියට කියන්න පුළුවන් අපේ දසමහයෝධයෝ. දසමහයෝධයෝ පිංගතුනි මොනතරම් විෂ්ම කර්ම වගේ වැඩ කරපු දහ දිනෙද්ද? අපි වින්තුන් දන්නවද ඒ දහ දිනාට ඉච්ඡර කාය බලයක් ලැබුණේ මොකක් නිසාද කියලා? එක්තරා කලෙක කාශ්‍යප බුද්ධ ශාසනයේ කිරිබත් දන් දීලා කරපු පුණ්‍ය කර්මයක් නිසා. ඒතර මේ කිරිබත් දාණය කියන එක අති විශේෂ පින් වැඩෙන දාණයක්. තේජස්වන්ත ශරීරයක් ලබන්න කරන පුණ්‍ය කර්මයක් මේ කිරිබත් දාණය කියන එක. ඉරි පෝරිසාදයත් එහෙම පුණ්‍ය කර්මයක් කරපු නිසා තමයි මේ වගේ ජීවිතයක් ලැබුවේ. දැන් පෝරිසාදයා රජ්ජුරුවන් වන්න ගුහ ළඟට අරගෙන ගිල ගැට ගහලා දාලා දැන් යාගයට සූදානම් වෙනවා. ඔන්න ඔය අතරේ රජ්ජුරුව පෝරිසාදයාගේ මෙහිම ඉල්ලීමක් කරනවා. මිත්‍රය, නුඹට බැරිද එක දවසකට මාව ලිහන්න, මගේ මාලිගාවට ගිහිල් එන්න? ඉතින් හිතන්නකෝ මිච්චර අමාරුවෙන් අල්ලගෙන ආපු රජ්ජුරුවන්ව යවයිද? ඉතින් රජ්ජුරුවන්ට කිව්වෝ පෝරිසාදයා බෑ කියලා. නමුත් රජ්ජුරුව කීප විටක් ඉල්ලීම් කළා. ඉතින් ඒ වෙලාවේ ඒකට කිසිම සමාවක් ලැබුණේ නෑ පෝරිසාදයාගේ. නමුත් දැන් රජ්ජුරුවෝ යන හේතුව කියනවා. යන හේතුව තමයි මේ රජ්ජුරුව පින්වතුනි එදා නාන්නින දවසේ අතර මගදී නන්ද කියලා බ්‍රාහ්මණෙක් මුණ ගැහිලා තියෙනවා. මේ බමුණ හිස්සතින් නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. බමුණ ඇවිල්ලා තියෙන්නේ කාශ්‍යප බුදුහාමුදුරෝ දේශනා කරපු ගාත හතරක් අරගෙන. ඉතින් ඒ ගාත හතර අරගෙන රජ්ජුරුවන්ගේ ළඟට ඇවිල්ලා රජ්ජුරුවන්ට කියන්න හදලා තියෙන්නේ රජ්ජුරුවෝ යහපත් දේවල් අහන්න කැමැත්තක් දක්වන නිසා. ඒකනේ මේ රජ්ජුරුවන්ට සුතසෝම කියලා නම ලැබිලා තියෙන්නේ. සුත කියලා කියන්නේ මේ අහන්න බොහොම ප්‍රියයි, අහන්න බොහොම කැමතියි කියන එක. ඒතර මොනවද අහන්න කැමති? යහපත් දේවල්. යහපත් දේවල් අහන්න කැමතියි කියන නිසා තමයි සුතසෝම කියලා කියන්නේ. ඉතින් රජ්ජුරුවෝ කියනවා ඒ බමුණට මම කිව්ව දැන් නාන්න යන නිසා මට මේක අහන්න වෙලාව නැහැ. ඒ නිසා හෙට උදේ මාලිගාවට එන්න මම මේක අහන්නම් කියලා. දැන් රජ්ජුරුව අහන්නේ
මට අන්නේ මාලිගාවට පොඩ්ඩකට ගිහිල් අවසරයෙන්නේ දෙන්න බැරිදි කියලා හදපයි අහන්නේ. ඉතින් ඒ වෙලාවේදී පෝරිසාදයා කල්පනා කරනව රජ්ජුරුවන්ගේ ඉල්ලීම බොහොම සාධාරණ ඉල්ලීමක්. ඒ නිසා රජ්ජුරුව අකමැත්තෙන් උනත් හිත හදාගෙන අවසර දුන්නා. ඉතින් පෝරිසාදයාගෙන් අවසර ලබාගත් රජ්ජුරුව මාලිගාවට ගිහිල්ලා පහවදා ආපු නන්ද බ්‍රාහ්මණයාගෙන් අර ගාථා ටික අහලා ප්‍රමාද කරන්නේ නැතුව නැවතත් පෝරිසාදිය ළඟට ඊට පහුවෙනදම පැමිණියා. ඉතින් ඒ වෙලාවේදී රජ්ජුරුවෝ මේ තමන් ඒ ස්ථානයේ තැනකොට නැගිච්ච අඩිහඬ නිසා පෝරිසාදිය බියටපත් වෙලා එකවරම කඩු අතට අරගෙන බලලා තිනවා කියලාගෙන රජ්ජුරුව දෙස නෙවෙයිලු රජ්ජුරුවන්ගේ පරිවාර සම්පත්තිය දිහාලු. මොකද පෝරිසාදිය හිතලා තියෙන්නේ රජ්ජුරුව ආවනං ආවේ නිකන් නෙවේ, අනිවාර්යෙම නැති මා මරණ මහා සේනාවක් සංවිධානය කරගෙන. නමුත් බලනකොට රජ්ජුරුවන්ගේ ඇතේ කඩුවක්වත් නැහැ. එතකොටම මේ පෝරිසාදයට මෙන්න මෙහෙම හිතුණා, ජීවිතේ ගලව ගන්න මේ වගේ වරමක් වගේ අවස්ථාව ලැබිලා ඊ අවස්ථාවෙන් ප්‍රයෝජනෙ ලබා ගන්නේ නැතුව ගාත ටික අහගෙන මගේ ළඟට ආවා. තේ රජුරවන්ට තිබුණ ගිහිල්ල ඉතින් තමන්ගේ ජීවිතය රැකගෙන ඉන්න. ඉවෙනත සේනාවක් අරගෙන විල මාව මරන්න. නමුත් රජුරෝ එහෙම කළේ නෑ. අර ගාත ටික අහගෙන නැවතත් සුපුරුදු පරිදිම පෝරිසාදිය ළඟට ආවා. ඒ වෙලාවේදී පිංගුතුනි මේ පෝරිසාදයට හිතෙනවා රජුරවන්ට රජුරවන්ගේ ජීවිතයට වඩා වැදගත් වෙලා තියෙන බලනකොට මේ ගාත හතරණි. ඔහුට හිතෙනවා රජ්ජුරුවන්ගේ ජීවිතයට වඩා වටිනව නම් මේ ගාත හතර මම දැනගන්න එක මට කොච්චර වටිනවද. ඒ විලාවේදී පෝරිසාදර හිතෙනවා රජ්ජුරුවන්ව මරන්න කලින් මේ ගාත හතර දැනගන්න. ඉතින් නිසා රජ්ජුරුවන්ගේ ළඟට ගිහිල්ලා රජ්ජුරුවන්ගෙන් අහනවා ඒ ගාත හතර මට කියලා දෙන්න බැරිද කියලා. ඒ විලාවේදී අපේ මහ බෝසතාණන් වහන්සේ පිංගුතුනි සම්මා සම්බුද්ධ රාජ්‍ය ලැබලා සූවිසි අසංඛිකටත් වඩා වැඩි සත්‍යෝ ප්‍රමාණයක් මේ සංසාර සාගරෙන් ඈතර කරන බණ කිව්වා වගේ උන්වහන්සේ සාරා සංඛේ කල්පලක්ෂය පිරුද්දම් පුරණ කාලේ නොයෙක් නොයෙක් ජීවිතවල නොයෙක් දිනාට ධර්මදේශනා පවත්වලා සතර අපාය දුරට වහලා සුගතිය දොර විවර කරවල දීලා තියෙනවා. දිනේ දත්තුන් වහන්සේ පෝරිසාදියාට ධර්ම ගෞරවයේ තබාගෙන ඒ ගාත හතර පාදක කරගෙන ධර්ම දේශනාවක් කළා. පිංගුතුනි දේශනාව නිමාවටපත් වෙනකොට ධර්ම ශ්‍රවණය කරපු පෝරිසාදියා තමන් ගිනේ සංගවාගෙන තිබිච්ච කඩුව කොපුව පිටින් මල්ලලා තමන්ගේ දෙනෙතර නොපෙනෙන ඈත දුරකට විසි කරලා රජ්ජුරුවන්ගේ පාමුල වැඳ වැටිලා පාදයන් දෙක සිඹිමින් පාදයන් දෙකට නලල් තලේ තියමින් පෝරිසාදය රජ්ජුරුවන්ට පොරොන්දු වෙනවා, අනේ ස්වාමීනි මම මගේ මේ දෑතින් ආයි කවදාවත් මිනි මරන්නේ නෑ, මම මිනි මස් කණ්ඩිත් නෑ, කොටින්ම කියනවනම් මගේ මේ දෑතින් ආයි කුරා කූඹිකුගේවත් ජීවිතය මම තොර කරන්නේ නෑ කියලා රජ්ජුරු ඉදිරි පෝරිසාදිය පොරොන්දු වුණා. අපි පිංගුතුන් බලන්ඩ පෝරිසාදියා තමන්ගේ රජකම පවා දාලා පිංගුතුනි මේ ආවේ ඇයි? මිනි මස් කණ්ඩ තියෙන තණ්හාවට, අවුවට වේලෙන වැස්සට තෙමින වෙලි වහලක් සෙවිලි කරපු ගියක් දොරක්වත් නැති කිසිම සැපයක් කියන නාමයක්වත් නැති මේ මහ වනයට දුක් විඳින්න මේ පෝරිසාදිය ආවේ මොකටද? ඒ තරම් විශාල රාජ සම්පත්තිය දාලා මිනි මස් කණ්ඩ තියන ආසාවට. නමුත් අපේ පිඟුතු බලන්නකෝ, හරියට වල් පැලෑටියක් මුලින්ම උදුරලා දැම්ම වගේ මේ පෝරිසාදියාගේ හිතේ තිබිච්ච ඒ කෙලෙස් ධර්මය ධර්මයේ නැමැති ධර්ම චක්‍රයේ නැමැති ආයුධයෙන් මුළු මනින්ම විනාශ කරලා දාපු හැටි.
ඒක තමයි පිංගුතුනි මේ ධර්මයේ තිබෙන වටිනාකම. ඒකනේ පිංගුතුනි මේ ධර්මයට පිංගුතුනි මේ ධර්ම චක්‍රය කියලා කියන්නේ. සත්වයාගේ సంతානයේ තිබෙන කෙලෙස් මුල් පිටි මුදුරල විසිකරනවා. අගින් කැපුවොත් නැවත වැඩෙනවනේ. නමුත් කෙලෙස් මුල පිටි මුදුරල ආයි නැවත හට නොගන්න විදියටම විනාශ කරලා දානවා. ඒක තමයි පිංගුතුනි මේ ධර්මයේක තියෙන වටිනකම කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අපේ පිංගුතුන් හිතනද එක ගාථා රතනියකින් මේ තරම් වෙනසක් කරන්න පුළුවන් නිසා තමයි මේ ලෝකේ කියන්නේ අනර්ථ පද දහසකට වඩා එක අර්ථවත් බුද්ධ වචනයක් මේ ලෝකේ උතුම් කියලා. සහ සම්පිචේ වාචා අනත්ත පද සංහිතා අර්ථයක් නැති වචන දහසකට වඩා එක අර්ථවත් වචනයක් මේ ලෝකේ උතු. ධර්මයේ මේ ලෝකේ ශ්‍රේෂ්ඨ බවට පත් වෙන්නේ අන්න ඒ කාරණාව නිසා. ඒ කියන්නේ සසරේ සත්වයාගේ චිත්ත සන්තානයේ තිබෙන මේ කෙලෙස් මූලයන් විනාශ කරලා දහන තරම් මේ ධර්ම චක්‍රයේ නිමිති ආයුධයට ශක්තියක් තියෙනවා. කෙලෙස් මුල් උදුරල විනාශ කරන නිසා තමයි මේකට මේ ධර්ම චක්‍රය කියලා කියන්නේ. ඒ ධර්ම චක්‍රයේ කෙනෙක් ඉස්මතු වෙච්ච නිසාත් මට හිතුණ කරුණක් ඒ පිළිබඳ කියන්න වටිනවා කියලා. මේ කාලෙත් පිංගුතුනි මේ හුඟ දිනෙක ධර්ම චක්‍රය පරිහරණය කරනවා. හැබැයි මම නම් හිතන්නේ නෑ හුඟ දිනෙක නිවැරදි ධර්ම චක්‍රය දැනගෙන පරිහරණය කරන්න කියලා. පිංගුතුනි මේ ධර්ම චක්‍රයේ තියෙනවා අපි දැකලා තියෙන මේ අරයන්. ඔය අරයන් තියෙනුන 37ක්. නිවැරදි ධර්ම චක්‍රයේ අර තියෙනුන 37ක්. අර කිව්වම තේරෙන්නේ නැත්තම් අර ධර්ම චක්‍රයේ ඉරිරි වගේ තියෙන ඒවා 37ක් තියෙන්න ඕන. ඒක නිරූපණය කරන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. 37ක් වූ මේ ධර්මයන් නියෝජනය කරන්න තමයි ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මේ වලට ඒ අරයන් 37 තියෙන්නේ. ඒ වගේම තමයි ඒ ධර්ම චක්‍රයේ අග කොටස උල් වෙලා තියෙන්න ඕන. මොකද මේකට කියන්නේ ධර්ම චක්‍රයක්. ඒ කියන්නේ ආයුධයක්. චක්‍ර දෙවියන්ගේ මේ වාහනය වගේ චක්‍ර රතනිය වගේ මේ ධර්ම චක්‍රය. ඒ වගේම තමයි ඒ එකම ධර්ම චක්‍රේ චක්‍ර දෙකක් තියෙන්න ඕන. ඒ කියන්නේ ධර්ම චක්‍ර දෙකක් තියෙනවා. අපි ගත්තොත් දැන් ලොකු ධර්ම චක්‍රයයි ඒ ඇතුළෙම කුඩාවට ධර්ම චක්‍රයකයි. ඒකේ අදහස තමයි ඒ ඇතුළේ තියෙන ධර්ම චක්‍රය භාග්‍යවතුන් වහන්සේගේ හදමණ්ඩලයේ උපන් ධර්මයයි. ඊළඟට ලෝකෙට දේශනා කරන එක තමයි අර බා අනිත් තියෙන ධර්ම චක්‍රෙන් නිරූපණය කරන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි පින්වතුනි නිවැරදි ධර්ම චක්‍රය එන්න ඕනේ. ඉතින් ඒක නිසා තමයි ඒකට ධර්ම චක්‍රය කියන්නේ කෙලෙස් මුල් නසල විනාශ කරන නිසා ධර්ම චක්‍රය කියලා කියනවා. ඉතින් පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරා අන්න ඔය නිසා මේ ලෝකේ අනිකුත් සියලුම දානයන් පරදවන දානය තමයි මේ ධර්ම දානය කියලා කියන්නේ. මොකද යමෙක් එක බණක් ඇහුවොත් ඒ කිනාගේ මුළු සංසාර ගමනම වෙනස් කරන්න පුළුවන්. මේ සංසාරේ දුක නසාලන්න පුළුවන්. ඊළඟ දෙවෙනි ප්‍රශ්නේ අහනවා මේ ලෝකේ විවිධ රස තියෙනවා. ඒ රසයන් අතර උතුම්ම රසය මොකද්ද? ධර්ම රසය තමයි උතුම්ම රසය වෙන්නේ. සබ්බ රසං ධම්ම රසෝ ජිනාති. මේ ලෝකේ සියලු රසයන් පරදවන රසය තමයි ධර්ම රසය කියලා කියන්නේ. විවිධ රස තියෙනවා. ඒ වගේම තමයි මේ ලෝකේ විවිධ ඇලීම් තියෙනවා. සබ්බ රතින් ධම්ම රති ජිනාති. මේ ලෝකේ සියලු ඇලීම් අතර මිනිස්සු හැපිනවන් ඇලෙනවා, කන පිනවන් ඇලෙනවා, නාසයේ දිව ශරීරයේ පිනවන් ඇලෙනවා, අඹදරුවන්ට ඇලෙනවා, ධනයට ධාන්‍යයට ඇලෙනවා, නුයික් නුයික් දේවල් වලට ඇලෙනවා. හැබැයි මේ ඇලීම් අතර ධර්මී කිරී යමෙක් ඇලෙනවා නම් අන්නේ කෝතු. මොකද පිංගතුනි මේ ලෝකේ අනිකුත් සියලුම රසයන් මේ සංසාරයේ පවත්වන රසයන්.
හැබැයි ධර්ම රසය කියලා කියන්නේ, ධර්මයට ඇලීම කියලා කියන්නේ මේ සංසාරේ නවත්වන දෙයක්. එක එකේ වෙනස තියෙන්නේ. යමෙක් පිංගතුනේ ධර්මයේ රසය විඳිනවා නම් ඒ කෙනාගේ සංසාරයට සැපයක්මයි උදා කරවන්නේ. අනිත් සියලුම රසයන් මේ ලෝකේ සත්‍යයට දුක පමුණුවන රසයන්. අනිත් සියලුම රසයන් දුක පමුණුවන රසයන්. හැබැයි ධර්ම රසය කියලා කියන්නේ ඒකාන්තයෙන්ම සංසාර සත්‍යයට සැප උපදවන රසය. ඊළඟට අරහත්ත්වයේ මේ ලෝකේ ශ්‍රේෂ්ඨ වෙන්නේයි කියලා ඇහුවම කියනවා තණ්හක්ඛයෝ සබ්බ දුක්ඛං ජිනාති. මේ තණ්හාව ක්ෂය කරන නිසා අරහත්ත්වයේ මේ ලෝකේ උතුම්. මොකද කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන මෙන්න මේ තණ්හාවල් නිසා තමයි මේ සංසාර සත්‍යය දුක් විඳින්නේ. ඒ සසර සත්‍යාව දුකෙන් මුදවලා ඒ දුක ඇති කරන බන්ධනියන් නැති කරන නිසා අරහත්ත්වයේ උතුම් වෙනවා. එනිසයි අරහත්ත්වයේ උතුම් බවට පත් වෙන්නේ. ඒතර මේ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ මේ විදියට කිව්වම ශක්‍ර දෙවියෝ ඒ කහගෙන ඉඳලා අහනවා, අනේ ස්වාමීනි, ධර්ම දානීය කියන එක මේ තරම් හිතසුව පිණස පිහිටක් වෙනවා නම්, මේ තරම් ආනිසංසයක් ලැබෙනවා නම් මේ ධර්මයේ කීම තුල, ඇයි ස්වාමීනි ශ්‍රාවකයන්ට අනුදෙන වදාරන්නේ නැත්තේ? ඔවුන් සතරපද ගාථාවකින් හරි කියන දහමක් දේශනා කළේ වුණා මේ පින අපට අනුමෝදන් කරන්න කියලා. අනේ ස්වාමීනි, භික්ෂුන් වහන්සේට අනුදෙන වදාරන්න සතරපද ගාථාවකින් යම් කිසි කෙනෙක් දේශනාවක් කළොත් ඒ පින අපට අනුමෝදන් කරන්න කියලා. ඉතින් ඔන්න ඔය කාරණාව භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලට පණවනවා. නුඹලා සතරපද ගාථාවකින් යම් ධර්ම දේශනාවක් කළත් නුඹලා ඒ පින දෙවියන්ට අනුමෝදන් කරන්න කියලා. අන්න ඒ නිසා තමයි පින්වතුනි අදටත් දේශකයන්න් වහන්සේලා සෑම ධර්ම දේශනාවක් අවසානයේදීම දෙවියන්ට පින්පෙත් අනුමෝදන් කරන්නේ. එක භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව. ඊතර හිතන්න පින්වතුනි, මේ ධර්මයේ කියන එක මේ ලෝකේ කොයිතරම් උතුම් දෙයක්ද? ධර්ම දානය කියන එක පෝරිසාදියා වගේ ජීවිත පින්වතුනි මේ සංසාරේ කොච්චරනම් හදාගත්තද? මේක පින්වතුනි ස්ථීර ප්‍රකාශයක් ඇටියට, විශ්වාසනීය වගකීම් සහගත ප්‍රකාශයක් ඇටියට කියන්න පුළුවන්. යම් කිසි කෙනෙක් හරියට බණ අහන්න ගත්තොතින් ඒ කෙනාගේ ජීවිත විනාශ කරන්න පුළුවන් කියලා. අසද්ධාවන්තයෝ සද්ධාවන්තයෝ කරනවා, දුස්සීලියෝ සීලවන්තයෝ කරනවා, දුස්ප්‍රඥයෝ ප්‍රඥාවන්තයෝ කරනවා, ලෝභී අය ත්‍යාගවන්තයෝ කරන්න තරම් පිංගුතුනි මේ භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ වචනයට මහා ශක්තියක් තියෙනවා. දැන්නේ කාරණාව අපේ පිංගුතු හිතට නගාගෙන දවසකට එක පැයක් බණ ටිකක් අහන්න අපේ පිංගුතුන්ගේ ජීවිත වෙනස් වෙන විදිය පෙන්වන්න, බලන්නකෝ වෙනස් වෙන විදිය. දැන්නේ කාරණාව හිතට නගාගෙන අපේ පිංගුතුන් මේ කාර්ය සිදු කරන්න. ඒ වගේම තමයි net නාලිකාව එළඹෙන මාසේ ඉඳලා තවත් විශේෂ වැඩසටහනක් ආරම්භ කරනවා. මම හිතන අපේ පිංගුතුන්ට ඒක දැනුවත් කරන්නත් ඇති. මේ වෙනකොට අපි කලින් දේශනාවෙදිත් මතක් කරා. මොකද අපිනුත් පුඟ දිනෙක මේ සමාජ ඉල්ලපු ඉල්ලීමක් තමයි ඒක. මොකද අපි net නාලිකාව නිසා බොහෝ දිනෙක දැනගන්න ලැබුණා. ඉතින් අපිට නොයෙක් තැන්වල ධර්මදේශනාවන් වලට වැඩියම මේ net නාලිකාවේ ධර්ම ශ්‍රවණය කරන ශ්‍රාවක විශාල පිරිසක් අපට මුණ ගැහෙනවා. ඉතින් ඒ සියලු දෙනාම අපින් බොහෝ වෙලාවට කරන ඉල්ලීමක් තමයි අපි හරි ආසයි නාලිකාවට ඇවිල්ලා අපට ඒ ස්ථානේ ඉඳගෙනම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න. ඉතින් මං හිතන්නේ net නාලිකාව ඒ ශ්‍රාවක ඉල්ලීමට ඇහුම්කන් දීලා දැන් ඒකට පසුබිම මේ ආයතන පරිශ්‍රය තුළ සූදානම් කරලා තියෙනවා. බම්බලපිටියේ net මෙදිරි සංකීර්ණයේ තුළ ඒ වෙනුවෙන්ම දම්සභා මණ්ඩපයක් ඉදි කරලා රට වටේම ඉන්න ඕනෑම ශ්‍රාවක කෙනෙකුට තමන් දරන දායකත්ව ධර්ම දේශනාව මේ ස්ථානෙට පැමිණිලා, පිරිසක් එක්ක පැමිණිලා
දැන් මේ මැදිරියේ ඉඳගෙනම ඒ දේශනාව අපේ පින්වතුන්ට ශ්‍රවණය කරවලා ඒක වීඩියෝ පට මාර්ගයෙන් දැන් ලෝකයට sannivedanaya කරන්න netnalikawa කටයුතු සෝදානම් කරගෙන තියෙනවා. ඉතින් දැන් ඔබට ඒකටත් අවස්ථා උදා වෙලා තියෙනවා. ඉතින් ඒ භාග්‍යයත් අපේ පින්වතුන් ළඟා කරගන්න ඉදිරි ධර්මදේශනාවන් වලදී ඉරිදා ධර්ම දක්ෂිනාව අපේ පින්වතුන්ට පුළුවන් ඉදිරි මාසේ ඉඳලා මේ ස්ථානෙටම පැමිණිලා මේ ස්ථානේ ඉදි කරලා තියෙන ඒ සදහම් මණ්ඩපය තුල තැන්පත් වෙලා අපේ පින්වතුන්ට ඒ දේශනාව ශ්‍රවණය කරලා දායකත්ව ධර්ම දේශනාවන් පවත්වන්න. ඉතින් මං හිතනවා ඒක හොඳ අවස්ථාවක්. ඒක බොහෝ දිනෙක කැමති වෙන කාරණාවක්. බොහෝ දිනෙකට තව තවත් මහත් වූ පින් වඩා ගන්න පුළුවන් කාරණාවක්. ඉතින් ඒ කාරණාවත් සිහිපත් කරමින් අපි අද මේ දේශනාව නිමාවටපත් කරනවා. රැස් කරගත් උදාර කුසලානිසංස ධර්මියෝ අපි විශේෂයෙන්ම නෙත්නාලිකාවේ සභාපතිතුමන්ට, සාමාන්‍ය අධිකාරිතුමන්ට, කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටම අපි අනුමෝදන් කරනවා. ඒ හැම දිනාම මේ සියලු පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය ලබත්වා. අවසානයේදී ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛසහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ උදාර කුසලානිසංස ධර්මය පාරමී ධර්මයක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ ශාවකං.